Hello guys, ඔන්න කට්ටියට මම අද තරංග ආව Ethereum market update එකක්. අපි අද කතා කරගල් බලමු Ethereum සම්බන්ධයෙන් Ethereum මොන වගේ දෙයක්ද ඉදිරි කාලයේදී වෙන්න තියෙන්නේ කියලා. ඒක Ethereum ගැන කතා කරද්දී අපි ගිය සතියේත් කතා කරා Ethereum සම්බන්ධයෙන්. එතකොට මම ඔය කට්ටියට මතක් කරපු දෙයක් තමයි Ethereum coin එක ඩොලර් 4000 කියන price එක reach කරන්න පුළුවන් ඉදිරි කාලයේදී කියලා. එතකොට ඔන්න ඔය price එක reach වුණා ඩොලර් 4000 කියන price range එකට ආවා මේ දවස් කිහිපය ඇතුළත ඩොලර් 4080 වගේ price level එකට Ethereum එක ආවා. එතකොට Ethereum සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මම දැනට ඉන්නේ weekly chart එකේ. එතකොට මම එදත් ඔයකට කිව්වා WXY කියන 66ක් correction pattern එක මම මෙතන බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියන. නමුත් ඔන්න ඔය idea එක දැන් පොඩ පොඩ invalid V කියන යනවා. ඒ කියන්නේ invalid වෙනවා කියන්නේ මේකේ පැට්න එක විතරයි ඉන්නරිට් වෙන්නේ. අපිට වෙනත් අයිඩියා එකක් මෙතෙන් ආදේශ කරගන්න වෙනවා ABC ෆ්ලැට් කියන අයිඩියා එක. මේ අයිඩියා එක ගැනත් මම කටට කලින් දැනුවත් කරලා තිබ්බා. මොකද මේ වේව් එක යන විදිහ එච්චර හොඳ නැති හින්දා වේව් එක එක්ස්ටෙන්ඩ් වී කියන එක්ස්ටෙන්ඩ් වී කියන නිසා මම කටට කලින් ගියා ඕක ෆ්ලැට් එකක් වෙන්නත් පුළුවන් කියලා. එතකොට දැන් මම ගොඩක් ඔළුවේ තියන් ඉන්නේ ඕක ෆ්ලැට් එකක් වෙයි කියලා. මොකද මේ 3rd වේව් එක ඇතුළේන ස්ට්‍රක්චර් එකේ ඩේලි ටයිම් ෆ්‍රේම් එකට අදාළ ස්ට්‍රක්චර් එකේ 3rd වේව් එක තාම කම්ප්ලීට් නෑ. ඕක මෙන්න මේ 3rd වේව් එක ඩොලර් 5000 කියන ලෙවල් එකට උනත් රීච් කරන්න පුළුවන්. ඉදිරි කාලේ ඩොලර් 5000 රීච් කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ඕල් ටයිම් හයි එක බ්‍රේක් කරනවා Ethereum එක. එතකොට ඔය ඕල් ටයිම් හයි එක බ්‍රේක් කළා තමයි මේක නැවතත් පල්ලට එන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් අර Bitcoin එකේ වගේම ඕල් ටයිම් හයි එක බ්‍රේක් කළා Ethereum එකත් පල්ලට එනවා. එතකොට අපි ආදේශ කරන පැන් එක තමයි expanding flat හෝ running flat කියන පැන් දෙක. එහෙනම් Ethereum වල 4 වගේ chart එකකට දාගත්තට පස්සේ ඔකටට පේනවා මේ ඔය ඇතුළේ යන 3rd wave එක දැන්ටමත් extend වීගෙන යන මෙන්න මෙතන major extension pattern එක හැදෙනවා. මෙන්න මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා හොඳ wave fork correction එකක්. හැබැයි මෙතන අර කියනවා වගේ common target rare target වලට market එක එන්නේ නැතුව යන්න chance එකක් තියෙනවා. මොකද මේක extend වීගෙන යන නිසා. අපි common target එකක් විදිහට ගත්තොත් 236 කියන common target එක අපිට හම්බ වෙනවා 2000 3500 වගේ level එකේදී. නමුත් ඕක අපිට එන්නේ නැති වෙයි කියලා හිතන්න පුළුවන්. මොකද මේ extend වීගෙන යන නිසා මාකට් එක ওই වගේ තැනකට එන්නේ නැතුව මෙන්න මෙතනින් හොඳ සයිඩ්වේ කරෙක්ෂන් පැන් එකක් හදලා මාකට් එක නැවතත් 3rd wave එක කම්ප්ලීට් කරන්න මාකට් එක උල්ටයයි. 3rd wave කම්ප්ලීට් කරා කියන්නේ මේ එක්ස්ටෙන්ඩ් වෙන wave එක නැවතත් තව එක wave එකකින් පලට එනවා. wave 4 එක විදිහට ඇවිල්ලා තමයි අවසාන wave එක යන්නේ. එතකොට මේක අපිට x එක අයින් කරලා එතෙන්ද b wave එකක් දාන්න සිද්ධ වෙනවා. මොකද ෆ්ලැට් පැන් එකක් ආදේශ කරගන්න නිසා. එතකොට මම ඔය ෆ්ලැට් එක ගැන තාය පොඩ්ඩක් ඔයකට මතක් කරන්නම්. මම එකට වෙනම කවුන්ට් එකක් දාගත්තා මෙන්න මෙතන වීක්ලි chart එකේ. එතකොට ෆ්ලැට් එක ගැන කතා කරද්දී මෙන්න මේ එක තමයි මම අරන් තියෙන්නේ මෙන්න මේ කවුන්ට් එක. මෙතනින් මම ඔයකට පෙන්නලා තියෙනවා මේ ෆ්ලැට් එක වුණොත් බැරි වෙලාවත් එන්න පුළුවන් ටාගට් $5200 $9000. නමුත් $9000 වගේ ටාගට් එකක් රීච් කරන්න නැති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මාකට් එක $5000 මේ අතර 6000 ඔය අතරට ගිහිල්ලා නැවතත් පල්ලට එයි කියලා මම අයිඩියා ගන්න. ඒතකොට පල්ලට එන වේව් එක අපි බලන්න ඕනේ එන විදිහ අනුව. කොහොමත් මොටිව් වේව් එකක් විදිහට ෆ්ලැට් එකක් හදනොත් පල්ලට එන්න ඕනේ. එන විදිහ අනුව අපිට තීරණය කරන්න වෙනවා මේක එක්ස්පෑන්ඩින් ෆ්ලැට්ද එහෙම නැත්නම් රනින් ෆ්ලැට්ද කියලා. Ethereum වල ඔය ගැන තමයි කතා කරන්න දෙන්නේ. අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙමු Bitcoin වගේම ඕල් ටයිම් හයි එක බ්‍රේක් කරන Ethereum නැවතත් පල්ලට crash වෙන count එකක්. ඕක වැඩ කරන්න ලොකු chance එකක් තියෙනවා. ඒත් එක මම ඉදා මතක් කරා $4000 reach කරන්න පුළුවන් කියලා. අන්නේ තැනට market එක මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ඔන්න වගේ Elliott Wave count එකක් ඔය කට්ටියට හරිනම ගන්න අපිට අපිත් එක්ක join වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ Elliott Wave club එකත් එක්ක join වෙන්න පුළුවන්. ඔන්න ඔය කට්ටියට මේ මාසෙත් අපේ අලුත්ම membership එක start කරනවා. Elliott Wave membership එක මේ මාසේ 15 වෙනිදා. ඔය 15 වෙනිදා start කරන membership එකෙන් පස්සේ ඔය කට්ටියට Elliott Wave club එක live stream access එක හම්බෙනවා. ඒකෙදි අපි patrical live trading session, revision ඒ ඔක්කොම
වෙනෝ එලියට් වේව් ක්ලබ් එක කරා ඔයාට සුපිරි එලියට් වේව් ට්‍රේඩර් කෙනෙක් විදියට ඔයාගේ ට්‍රේඩින් ලයිෆ් එක ඉස්සරහට අරන් යන්න පුළුවන් හරි එහෙනම් ඔය ගැන මතක් කරලා මම වීඩියෝ එක මෙතන ඉවර කරනවා ඔය කට්ටියට මේ වගේ මාකට් අප්ඩේට් එකක් කරා ඊළඟ දවසෙත් එන්න එහෙනම් හැමෝම පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න හැමෝටම ජය වේවා